ආයි බොන් යාලුවනේ. ඉතින් සෙලොන් 2 wheels YouTube channel එකට අපි ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Yamaha SR400 කියන බයික් එක ගැන. මේ Yamaha SR400 බයික් එකේ ඉතිහාසය ගැන කතා කරනවා නම් මේක 1978 දී තමයි Yamaha සමාගම නිෂ්පාදනය ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම මේ බයික් එක තාමත් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් සමගින් තාම නිෂ්පාදනය වෙන බයික් එකක්. ඒ වගේම SR400 බයික් එකත් එක්ක 1978 දී SR500 කියලා බයික් එකක් නිෂ්පාදනය කරලා තිනවා. ඒකත් මේ SR400 එක හා සමාන බයික් එකක්. නමුත් ඒක 1999 දී නිෂ්පාදනය නවත්තනවා. ඉතින් මේ Yamaha SR400 බයික් එක Yamaha XT500 බයික් එකේ ස්ට්‍රීට් වර්ෂන් එකක් විදිහට තමයි වෙළඳපොළට හඳුන්වලා දෙන්නේ මේ Yamaha සමාගම. ඉතින් මේ බයික් එකේ එන්ජින් එක ගැන කතා කරනවා නම් මේක 399 cc හෝස් පවර් 27ක පවර් එකක් RPM 7000 දී ගන්න පුළුවන්. ඒ වගේම මැක්සිමම් ටෝක් එක RPM 6500 නිව්ටන් මීටර 29ක් විදියට තමයි ලබා දෙන්නේ. ඒ වගේම මේ එන්ජින් එක සිංගල් සිලින්ඩර් 2 වෙල් සිංගල් ඕවර්හෙඩ් කැම් එන්ජින් එකක්. මේ බයික් එකේ ගියබොක්ස් එක ගැන කතා කරනවා නම් 5 ස්පීඩ් ගියබොක්ස් එකක් තමයි. ඒ වගේම එන්ජින් ඔයිල් 2.4ක ලීටර 2.4ක ප්‍රමාණයක් මේ එන්ජින් එකට අල්ලනවා. Yamaha SR400 බයික් එකේ ටොප් ස්පීඩ් එක ගැන කියනවා නම් බයට කිලෝමීටර් 140ත් 160ත් අතර වේගයක් ගන්න පුළුවන් ඉතා පහසුයි. ඒ වගේම මේ බයික් එකේ ටොප් ස්පීඩ් එකට වඩා රයිඩර්ගේ රයිඩින් කම්ෆර්ට් එක ගැන තමයි වැඩිපුරම Yamaha සමාගම බලලා තියෙන්නේ. ඉතින් මේ බයික් එකේ සෙල් ස්ටාර්ට් එකක් ඉන්නේ නැහැ. කික් ස්ටාර්ටර් එකක් විතරයි ඉන්නේ. ඉතින් මේ එන්ජින් එක ඉතා පහසුවෙන් ස්ටාර්ට් කරගන්න පුළුවන් අපිට ඩී කම්ප්‍රෙසර් ලීව එක අදාළ තැනට එහෙම නැත්නම් අදාළ ටයිමින් එකට අරගෙන කික් කරාම එකපාරින්ම ඉතා පහසුවෙන් ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ ටෙක්නික් එක නොදන්න කෙනෙක්ට මේක එකපාරකට එකපාරින් ස්ටාර්ට් කරගන්න අමාරුයි. මොකද ලොකු කම්ප්‍රෙෂන් රේෂියෝ එකක් තියෙන එන්ජින් එකක් තමයි මේ SR400 බයික් එකේ තියෙන්නේ. ඉතින් ඊළඟට SR400 එකේ ඉලෙක්ට්‍රිකල් පැත්ත කතා කරනවා නම් මේ බයික් එකට 12 වෝල්ට්ස් බැටරි එකක් තමයි ඉන්නේ. ඒ වගේම CD එකක් කරා තමයි ඉග්නිෂන් එක සිද්ධ වෙන්නේ. හෙඩ්ලයිට් එක ගැන කතා කරනවා නම් 12 වෝල්ට් සහ වොට් 55.60 වර්ගයේ H4 වර්ගයේ හැලජන් බල්බ් එකක් තමයි හෙඩ්ලයිට් එකට එන්නේ. ඉතින් මේ ලයිට් එකෙන් අපිට හොඳ එළියක් ලැබෙනවා. ඒ නිසා රාත්‍රී වුණත් ඉතා පහසුවෙන් වේගයෙන් අපිට මේ බයික් එක රයිඩ් කරන්න පුළුවන්. මේ බයික් එකේ පෙට්‍රල් ටැංකියට පෙට්‍රල් ලීටර 12ක ප්‍රමාණයක් අල්ලනවා. ඒ වගේම රිසර්ව් එකේ ලීටර 2 ප්‍රමාණයක් අල්ලනවා. එතකොට ෆෝල් කන්සම්ප්ෂන් ගැන කතා කරනවා නම් ලීටරයකට කිලෝමීටර 35ත් 40ත් අතර ප්‍රමාණයක් කරනවා. මැනුවල් එකේ නම් 47ක් කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ බයික් එක ලංකාවේ පොඩ්ඩක් අඩුවෙන් දකින්න ලැබෙන බයික් එකක්. අපි දැන් බලමු මේ බයික් එක ස්ටාර්ට් කරාම සද්ද කොහොමද කියලා. තවත් වීඩියෝ එකක් කරන් අපි ඉක්මනින්ම එනවා. අපිව subscribe කරලා තියාගන්න.